අද වෙනකොට ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙමෙයි ක්‍රිකට් ක්‍රීඩාව හා ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියතාවය ඒ වගේම ක්‍රීඩකයන්ගේ ජනප්‍රියතාවයත් සියලුම දේවල් දැනට අවුරුදු 5කට 10කට කලින් තිබ්බ තත්ත්වයේ නෙමෙයි තියෙන්නේ ඒවා සෑහෙන වෙනස් වෙලා තියෙනවා ඉතින් අපිට ඒවා කියන්න පුළුවන් දියුණු වෙලා තියෙනවා කියලා ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවත් වෙනස් වෙලා තියෙනවා දියුණු වෙලා තියෙනවා උපක්‍රම වෙනස් වෙලා තියෙනවා ඊට සමගාමීව ක්‍රීඩකයන්ගේ ජනප්‍රිය වීමේ මාර්ග සහ ඔවුන්ගේ පුද්ගලික ජීවිත ක්‍රීඩා ලෝලීන්ට ගෙන යන ක්‍රම ඉතාම වේගවත් වෙලා තියෙනවා අලුත් වෙලා තියෙනවා ඉතින් ඒකෙන් හොඳම මාර්ග බවට පත්වන්නේ සමාජ මාධ්‍ය තොර සමාජ මාධ්‍ය වල පුද්ගලික ජීවිතය කෙලින්ම බලා ගන්නට පුළුවන් තැනක් තමයි Instagram කියලා කියන්නේ ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවේ නැත්නම් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට හිමි ලොකුම Instagram ගිනුම හිමිවන්නේ ඉන්දියා සුපිරි පිතිකරු විරාජ් කොහලිට ඔහුගේ ෆලෝවර්ස්ලා ගාන මිලියන 256ක් වෙනවා. ඒ කියන්නේ කෝටි වලින් ගත්තොත් එහෙම කෝටි 25මාරකට වැඩි. ලක්ෂ වලින් කිව්වොත් ලක්ෂ 2560ක් විතර මුළු ලෝකයේම ඉන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයන් නැත්නම් ෆෑන්ස්ලා ඔහුව ෆලෝ කරනවා. ඉතින් ඉන්දියාවේ ක්‍රීඩකයෙක්ට මේ වගේ ෆෑන් බේස් එකක් තියෙන එක පුදුමයක් නොවෙන්නටත් පුළුවන්. මොකද ලෝකයේ විශාලම ජනගහනයක් ඉන්න රට. එතකොට ඒ රටේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොයිතරම් තැනක් තියෙනවද කියලා අපිට මෙතනින් බලා ගන්නට පුළුවන්. ඉතින් ඒක නෙමෙයි කතාව. මේ විරාජ් කොහලි තමන්ගේ Instagram ගිණුමේ post එකක් පළ කරන්නට අතිවිශාල මුදලක් ලබා ගන්නා ක්‍රීඩකෙක්. කලිනුත් එහෙම තමයි. දැන් තවත් වැඩි වෙලා තියෙනවා කියලා තමයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරන්නේ. ලෝකයේ අංක 3ට නැත්නම් ලෝකයේ 3 වෙනියට වැඩිම මුදලක් අය කරන ක්‍රීඩකයා බවට පත් වෙලා තියෙනවා. ඉතින් පාපන්දු ක්‍රීඩකෙක් තමයි මේකේ අංක 1 බවට පත් වෙන්න ඕනේ. මොකද පාපන්දු ක්‍රීඩාව තමයි ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව. සෑහෙන ලොකු ෆෑන් බේස් එකක් තියෙන්නේ. ඒ වගේම සෑහෙන ලොකු මුදල් ප්‍රමාණයක් තියෙන්නේ. ආදායම් තියෙන්නේ. ඒ ඉන්ඩස්ට්‍රි එක ගත්තහම අපි ඕක කලින් කතා කරලා තිනවා ඩොලර් බිලියන ගන්නක ඉන්ඩස්ට්‍රි එකක් ක්‍රිකට් ක්‍රීඩාවයි පාපන්දු ක්‍රීඩාවයි ගත්තහම අහසයි පොළොවයි වගේ ඒකේ සැරිසරන මුදල් ප්‍රමාණය ඒ වගේම ප්‍රේක්ෂකයන් ප්‍රමාණය එතකොට කිසි සැකයක් නැහැ අංක 1 බවට පත් වෙන්න ඕනි පාපන්දු ක්‍රීඩකෙක් එතකොට අංක 1 වෙන්නේ කවුද අංක 1 වෙන්නේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානු රොනාල්ඩෝ ඉතින් රොනාල්ඩෝගේ Instagram ගිනුමේ ෆලෝවර්ස්ලා සංඛ්‍යාව මිලියන 600කට ආසන්නයි. හරියටම කිව්වොත් දැන් ඉන්නවා 599ක්. 600 වෙයි ඉතාලම ඉක්මනින්. එතකොට ක්‍රිකට් ක්‍රීඩාවේ විශාලම මුදල් අය කරන ක්‍රීඩකයා නැත්නම් අංක එකේ ක්‍රීඩකයාට ඉන්නේ මිලියන 256යි. එතකොට භාගයට භාගයක විතර වෙනසක් තියෙනවා. කොමරි විරාජ් කොහලි මේ වන විට Instagram ගිනුමේ පෝස්ට් එකක් පළ කරන්නේ. ඒ කියන්නේ අපි හිතමු වෙළඳැන්වීමක් කියලා ආයතනයක් මගින් ඔහුගේ Instagram ගිනුමේ වෙළඳැන්වීමක් පළ කරනවා ඔහුත් සම්බන්ධ කරගෙන හෝ නැතුව නැත්තම් ඔහුව සම්බන්ධ නොකරගෙන කොහොම හරි පෝස්ට් එකක් දානවා නම් يعني ප්‍රොමෝෂන් පෝස්ට් එකක් දානවා නම් ඔහුට ගෙවන්නට ඕනේ ඉන්දියා රුපියල් කෝටි 11ක් මේ Instagram ගිනුමේ නිකම් පෝස්ට් එකක් දාගන්න. එතකොට කොච්චර වටිනාකමක් මේ පුද්ගලයන්ට තියෙනවද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් Instagram ගිනුමේ වටිනාකම නෙමෙයි යෝග ඇත්තටම මේ පුද්ගල චරිතය විසින් නැත්නම් මේ ක්‍රීඩකයා විසින් ගොඩනගාගත්තේ ප්‍රතිරූපය කීර්ති නාමයේ ගොඩක් දේවල්. ඔය වෙහෙස මහන්සිය කැපවීම තමගේ ජීවිතය සම්පූර්ණයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට කැප කිරීම මේ වගේ ගොඩක් දේවල් ලෝකාසිය දිනන සමහරක් හිතන්න පුළුවන්. මගේ Instagram ගිනුමේත් හොඳ ලොකුවට ෆලෝවර්ස්ලා කොහෙන් හරි අරෙන් මෙහෙන් එකතු කරගෙන මමත් විකුණනවා කියලා. ඉතින් එහෙමම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ සම්පූර්ණයෙන්ම Instagram ගිනුමට ෆලෝවර්ස්ලා එකතු වෙලා තිබෙන්නේ මොහුගේ දක්ෂතාවය නිසා, මොහුගේ ඒ හැකියාවන් නිසා. ඒතකොට ඒ හැකියාවන් නිකන් ආවේ නෑ. ඒකට කැප කිරීම කරලා උදේ රෑ වෙහෙස මහන්සි වෙලා පුහුණු වීම කරලා දාඩිය හැල්ලලා තමයි ඔහු එතනට ආවේ. නැතුව හවසට හවසට ක්ලබ් ගිහිල්ලා පොඩි අඩියක් ගහලා ෆන් එකේ ඉඳලා නෙමෙයි ඔහු මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සාධාරණයි ඔහුගේ කැපවීමට තමයි මේ ඉන්දියා රුපියල් කෝටි 11ක් එක පෝස්ට් එකකට ගෙවන්නේ. එතකොට ශ්‍රී ලංකා මුදලින් ගත්තොත් දල වශයෙන් රුපියල් කෝටි 44ක් විතර වෙනවා විරාට් කොහලිගේ Instagram පෝස්ට් එකක් පෝස්ට් කරන්න. කවුරු හරි අවශ්‍ය නම් සල්ලි දීලා ඔබට උනත් පුළුවන් සල්ලි දෙනවා නම් රුපියල් කෝටි 44ක් දීලා Instagram ගිනුමේ විරාට් කොහලි එකඟ නම් පෝස්ට් එකක් දාගන්න. ඉතින් ඒක තමයි ක්‍රිකට් ක්‍රීඩකෙක් විසින් අය කරන වැඩිම මුදල. ඉතින් අංක 1 ලෝකයේ ගත්තහම රොනාල්ඩෝ ඉන්දියා රුපියල් කෝටි 27කට ආසන්න ප්‍රමාණයක් ගන්නවලු එක පෝස්ට් එකක් දාන්න.
ශ්‍රී ලංකා රුපියල් වලින් ගත්තොත් එහෙම කෝටි 100 පැනලා කෝටි 108ක් විතර එතන අංක දෙක කවුද කියලා ඇහුවොත් ලෝකෙම වැඩිම මිලක් අය කරන්නේ ඒත් ඉතින් සුපිරිපා පන්දු ක්‍රීඩකයා තමයි ලෝක කුසලානලාභී නායකයා මෙසි තමයි අංක දෙකට අය කරන්නේ වැඩිම මුදලක් තමගේ ගිනුමේ පෝස්ට් එකක් දාන්න ශ්‍රී ලංකා රුපියල් වලින් කෝටි 86ක් විතර ඔහු එක පෝස්ට් එකකට ගන්න. ඒතර රොනාල්ඩෝ කෝටි 100 පන්නලා ගන්නවා 86ක් විතර මෙසි ගන්නවා විරාට් කෝලි කෝටි 44ක් විතර ශ්‍රී ලංකා රුපියල් වලින් ගන්නවා. ඔන්න වටිනාකම මේ කවුරුත් මේ අංක 1 2 3 කවුරු ගත්තත් නිකන් ඉඳලා ෆලෝවර්ස්ලා බලෙන් අරගෙන නැත්තම් තව කාගේ හරි ෆලෝ එකක් ෆලෝ කරලා ඊට පස්සේ අන්ෆලෝ කරලා ෆලෝවර්ස්ලා එකතු කරගත්ත කට්ටිය නෙමෙයි. තමගේ වෙහෙස මහන්සියෙන් ගොඩනගාගත්ත ප්‍රතිරූපය ඔය දාඩිය කොච්චර හෙලන්නට ඇද්ද කොච්චර පුහුණු වීම කරන්නට ඇද්ද කුඩා කාලයේ ඉඳලා කොච්චර කැපකිරීම ජීවිතේ කරන්නට ඇද්ද අදටත් කොච්චර කැපකිරීම කරනවා ඇද්ද සාමාන්‍ය ජීවිතයක් වොන්ට ගත කරන්නට බෑ ජනප්‍රිය නිසා තේදනත් සෑහෙන කැපකිරීමක් තියෙනවා ඒතර මේ රෙඩකයන් තුන් දෙනාම කොච්චර කැපකිරීම කරලාද මේ එක පෝස්ට් එකකට මේ කෝටි ගණන් ගන්නේ කියන එක අපි අනිත් අතින් හිතන්නට ඕනි ඉතින් මේ වාර්තාව හොප HQ වෙබ් අඩවිය ප්‍රසිද්ධියට පත් කරේ අගෝස්තු මාසයේ 11 වෙනිදා. ඉතින් මේක ඉන්දියා මාධ්‍යවල සෑහෙන ලොකුවට කතා වෙච්ච සිද්ධියක්. නමුත් අගෝස්තු 12 වෙනිදා උදෑසන වෙන විට විරාට් කෝලි තමගේ ට්වීටර් ගිණුමේ සටහනක් තියලා තිබ්බා. මේ සමාජ මාධ්‍යවල යන මේ ආදායම් වාර්තාව නැත්නම් Instagram එකේ මෙච්චර මුදලක් ගන්නවා කියලා කියන කතාව ඒක ඇත්තක් නෙමෙයි. නැත්නම් ඒක බොරු වාර්තාවක් කියලා ඔහු නිවේදනයක් දාලා තිනවා. ඉතින් සමහරක් විට මේ තරම් ප්‍රමාණයක් හම්බ වෙන්නේ නැතුව ඇති ඒ කොහොම වුණත් මේකෙන් භාගයක් හරි ඔහුට හම්බ වෙනවා ඇති කියලා තමයි අපි විශ්වාස කරන්නේ මොන වුණත් ක්‍රිකට් ලෝකයේ සිටින දැවැන්තම වටිනාකමක් තියෙන ක්‍රීඩකයා විරාට් කෝලි කියන එක එම ප්‍රකාශයෙන් බොරුවක් බවට පත් වෙන්නේ නැහැ ගණන් බිනුම් කොහොම වුණත් ඔහු හදාගෙන තියෙන ඒ වටිනාකම නම් ඉතාම විශාල එකක් කියන එක අපට අනිවාර්යයෙන්ම කියන්නට පුළුවන් විරාට් කෝලිට මිලියන 256ක ෆලෝවර්ස්ලා ඉන්නකොට ශ්‍රී ලංකාවේ කවුද අංක 1 කියලා ගත්තොත් එහෙම අංක 1 ඉන්නේ මතීෂ පතිරණ 933000යි ඔහුට ෆලෝවර්ස්ලා ඉන්නේ. ඉතින් IPL කාලේදී අපි හිතුවා මිලියනය පහු කරගෙන යයි මිලියනය පහු කරපු පළමු ශ්‍රී ලංකිකයා බවට පත් වෙයි කියලා. නමුත් IPL ඉවරුණාට පස්සේ පොඩ්ඩක් ඔන්න දැන් සීසන් එක ඉවර හින්දා ඒ වේගය අඩු වෙලා තියෙනවා. මිලියනය ගහගන්න බැරි වුණා. ඉතින් 8 ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකුට මිලියනයක් වගේ ෆලෝවර්ස්ලා ඉන්නකොට ඉන්දියාවේ ජනප්‍රියම ක්‍රීඩකයාට මිලියන 256ක් ඉන්නවා. ඔන්න පරතරය. ඉතින් දෙවෙනියා කවුද හෙවොත් වනිදු හසරංග. වනිදු හසරංගට ඉන්නේ 104ක විතර ෆලෝවර්ස්ලා ප්‍රමාණයක්. එතකොට වනිදුයි මතීෂයි ගත්තත් සෑහෙන වෙනසක් තියෙනවා. ඉතින් ඕක තමයි ලංකාවේ තත්ත්වය සහ ලෝකයේ තත්ත්වය. එතකොට අපි කොච්චර මහන්සි වෙන්න ඕනිද කියලා මේකිනුත් ඕයිනම් අපට හිතා ගන්නට පුළුවන් යම් කිසි අදහසක් ශ්‍රී ලංකාවේ අපිට ගන්නට පුළුවන් කියන එක තමයි කියන්නට තියෙන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.